යුක්‍රේනයේ ඩොනෙස් කලාපයේදී රුසියානු ගුවන් හමුදාවට අයත් SU-25 ප්‍රහාරක ගුවන් යානය විනාශ කළ බව යුක්‍රේනයේ ජාතික ආරක්ෂක බලකාය වාර්තා කර සිටිනවා. ඩොනෙට්ස් කලාපයේ පිහිටි යුක්‍රේන ඉදිරි ආරක්ෂක පෙරමුණට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එම රුසියානු ප්‍රහාරක ගුවන් යානය බිමහිලීමට සිය හමුදාවන් සමත් වූ බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළා. මේ අතර රුසියානු පාලන ප්‍රදේශයක් වන ටැම්බෝ හි පිහිටා ඇති ඉන්ධන පිරිපහදුවක් ඉලක්ක කරමින් යුක්‍රේනයේ විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ටැම්බෝහි අඩුකාරවරයා කියා සිටියේ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉන්ධන පිරිපහදුවේ ගින්නක් හටගෙන ඇති බවයි. මේ අතර යුක්‍රේනයේ ඉසාන දිග කාකිව් ප්‍රදේශයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හදිසි සේවාංශ පවසනවා. යුක්‍රේනයේ හදිසි සේවා ඒකකය ප්‍රකාශ කළේ රුසියානු ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ සාමාන්‍ය වැසියන් ජීවත් වන ප්‍රදේශයකට බවයි. එම ප්‍රහාරයෙන් එක් ගොඩනැගිල්ලක් අර්ධ වශයෙන් විනාශ වී ඇති අතර 5,000ක් ඇතුළුව මෝටර් රථවලටද හානි සිදු ඇති බව සඳහන්. රුසියාව එම ප්‍රහාරය සඳහා යොදාගෙන තිබුණේ FAB-500 වර්ගයේ ග්ලයිඩ් බෝම්බයක් බවයි යුක්‍රේන බලධාරීන් පැවසුවේ. මේ අතර ඩොනෙට්ස් කලාපයේ පිහිටි කුරකෝව් ප්‍රදේශයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් සිවිල් වැසියන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.